ක්‍රිස්තු මාන්තුල මාපේම වන්දේනි ජනවාරි මාසයේ 16 වෙනිදා අපි හැම දිනාටම අති විශේෂ දවසක්. ඒ තමයි අපගේ ශ්‍රී ලාංකික මෞමිනේ එකම අපෝස්තුල වරයාණන් චින්ත වන්දනා කරන සුදෝරු යුසේ වාස් පියතුමාගේ මංගල්‍ය වන්දනා දවසට. ඊයේ අපි දාගමුවේ පරිණියම් හැදියට පියතුමන්දාරික ස්වාමීන් වහන්සේලා එකතු වෙලා මේ මංගල්‍ය පැවැත්වුවා උන්වහන්සේගේ ප්‍රසිද්ධ කල්වර කුරුසිය තියෙන ස්ථානයේ. 2023 ආරම්භයේ ශ්‍රී නාමි හැම දෙනාම කල්පනා කරන්න ඕනේ වස් ආරම්භ කරන එකට විශුද්ධ යුසේ වාස් පියතුමාගේ ධර්ම දැක්ම අධ්‍යාත්මිකත්වයේ ලක්ෂණ ඔය ආකාරයට අපට අද වැදගත් වෙන්නේ කියලා. ඒ කාලේ තන් කාලේ නියුරුන් නැති සමයක්. ඒ කාලේ උන්වහන්සේ පමණයි හිටියේ රන්දේ සිංහේ නිර්ණ මධ්‍යයේ කතෝලික දහමේ නැත්නම් කතෝලික ජනතාව මිහිවන්නේ. එදා එතකොට එදා සභාවේ ලාංකික සිටින් සභාවේ එක පියතුමෙක් යටතේ වූ ලංකාව ක්‍රියාත්මක කාලයක සම්පූර්ණයෙන්ම ගිහි ජනතාවගේ මූලිකත්වය තමයි සිද්ධ වුණේ. ගිහි නායකත්වය තමයි මන ගැන්වලා තිබ්බේ. ඒ ගිහි නායකත්වය අපිට මම කියන්නේ අද වර්තමානයේ උදා වැදගත් වෙනවා. ඉතින් අපි අල්ලි වුණා පිළිතුමේක පවත්වන පෞරුලකින් පෞරුලින් අකාරින් අරක් තියෙන හැටි සසුන නිවිගෙන යනවා කියලා ආරංචිනයි පස්සේ මාතෘකාවට ආශාවක් තිබුණා ලංකාවේ එන්නට. ලංකාවේ කිසිම ජනතාවගේ නායකත්වයක් දෙන්නට. ලංකාවේ කිසිම සසුන සුරකින්නට. මාසේ දින ගණනාවක් ඉන්දියාවෙන් ලංකාවට නැවක් බල බල ඉන්නවා. ඊට පස්සේ නැවත ඇතුල් මේ දේශ බලාගත් සීගන්නේ කැරියට. මාසේ මේ නැවේ කෑම තිබුණේ සතියකට පමණක්. නමුත් දවස් 20ක ගමනක් තමයි එන්නේ ඉන්දියාවේ දැන් ලංකාවට. දා දුර දා දීර්ඝ කාලයක් මේ දුරේ වාගේ යනකට ඔවුන්ගේ ගමනා කෑමක් තිබුණේ නැහැ හරියට. මේ නිසා මන්නාරම් වෙරළට ගොඩ පහිනකට පියතුමාට ගෙනාපු බරු මුට්ටුවක් උස්ස ගන්න ශක්තියක් නැහැ. එහෙමම කරාගෙන වැඩෙනවා. ඒ වගේම යන්තම් බාතිකම් කාල ශක්තියක් ලබා තමයි මහන්සේ මන්නාරම් ඉඳන් යාපනයට යන්නේ. ඊට පස්සේ යාපනයට ගිහිල්ලා ඉන්න තැනක් නැහැ. දැඩි සීතල දැඩි අවුල වැල්ල යාපනයට. අර අවස්ථාවේ තමයි කරුණාවන්ත ඉස්ත්‍රියගේ අනුකම්පාව ලැබලා කුංචි කරක් හදාගෙන ඉන්න රෑ රාත්‍රිය ගත කෙරුවේ. ඒ වගේම පියතුමාට මේ කාලයේ තමයි අතිසාර රෝගී වැළඳෙන්නේ. පියතුමාගේ සහායක ගෝලයාට ජෝන්ට බෝ වෙන රෝගිය හැදෙනවා. ඊට පස්සේ මේ දෙන්නාම සුදකම ඔබලා මෙනකට මිනිස්සු ගිහිල්ලා කැලේ කියනවා මැස්සක දමාගෙන ඔවුන් මැරෙයි කියලා. නමුත් දෙය මහන්සේගේ හස්තය ප්‍රබල ලෙස නියමස්කාරී ක්‍රියාත්මක වෙනවා. ඔවුන් දෙනව කැලේට දරකඩන යන කාන්තාවක් දැකලා කැඳ රූපය දීලා ඔවුන් අවසානයේදී සුවපත් කරනවා. ඒ වගේම පියතුමා ජනතාව හඳුනාගත්තේ මහන්සේ ජපමාලයක් ධර්ම පාරවල ගාන යන කෙනෙක්. ඒ වගේම මහන්සේව ඒ කාලයේදී ගෙවල් වලට විශේෂ පූජා භාණ්ඩික ගන්න යන මහන්සි වලට ගෙනා. ඒ වගේම මහන්සි ඊට පස්සේ යාපනයේ නම් උත්තරමෙට උත්තරමෙන් විදල්ගමු හරහා වැවුඩටත් වැවුඩින් මහන්වටත් යනවා. මහන්වට යනකල් මහන්සි මොකද වෙන්නේ? පුදුකීසීන්ගේ උතුභාරයේ කියන මහන්සිව කිවිලා දානවා. අපි කතෝලික සභාවේ නායකී ගත්තු බහුතරයක් කිවිලේ. ජේසුස් වහන්සේ කිවිලේ කියලා. පිරිනතුමා කිවිලේ කියලා. පාවුතුමා කිවිලේ කියලා. සාන්දුරේ උදාරියක් විශේෂ වාක්‍යයක් මතතුළු ගොඩක් අය කිරපත් කාවු අය.
ඒ වගේ මහන්සේ දැඩි දීර්ඝ කාලයක් ඉංග්‍රීසි ඉගෙන ගත්තා තමයි සිංහල භාෂාව ඉගෙන ගන්න විශේෂ වාස්පියතුමා. ඊට පස්සේ මහනුවර දැඩි නියලියක් තිබුණා. උවිතෙන් පටක් කරගන්නට මිනිසුන්ට හැකියාවක් නැහැ. මිනිසු මහනුවර දාල දියා. වික්ෂු මහන්සේලාට කිව්වා වත්පිළිවෙත් කරන්න නැවත වර්ෂාව ලැබෙනට කියලා. අවසානයේදී දෙවි විමලාරණ සූගේ රජතුමා අහන්නේ පියතුමාගේ ඔබතුමාට පුළුවන්ද වර්ෂාව ලබා දෙන්න තුමාගේ ඔය අදහන දෙවියන් හරහා. ඒ වාස්තු නගර මැදියේ කුඩා අල්තාරයක් හදාගෙන මහන්සි පූජාව දිනකට දහනාදී පාද වර්ෂාය වෙලා මුළු පොළව කැළඹෙන ආකාරයක් ඇහිලා ඉතිහාසයේ සඳහන් වෙනවා. බොහෝ දිනේ කිසිම මහන්සිව අදහා ගත්තා. ඒ වගේම මහනුවරින් යන්නට එපා කියලා රජතුමා ඉල්ලා සිටියා. එදා 1677 තමයි මහනුවර වසූරිය රෝගය ආවේ. අපි කොවිඩ් වසංගතය අධ්‍යයනය අපිට කියනවා. ඒකට වැඩි ඒ කාලේ වෛද්‍ය පහසුකම් නැති උගයක් ඒ කාලේ වුණ වසූරිය යනවා මොකද කරන් කියන තුන ඒ තමයි මැරෙන්න කලින් ගිහිලා කැලේට දානවා ගෙදේ හැදුනහම පුරුෂව කරන්න ප්‍රමයා වුනේ නෑ මේ කාලේ තමයි සේවාස්තුමා මහන්සියගේ මාතින් මේ රෝගීව පිළිසිදු කෙරුවේ මහන්සිය අතින් වුණ කන්නකොට දුන්නේ ඔවුන්ව ග්‍රහවලාගත් අවසානයේදී මරණය පස්සේ ඔවුන්ව ගිහිල්ලා වැළඳුවේ මේසා මේ පියතුමාගේ සේවාව කෙරෙහි ලොකු පැහැදීමක් ඇති කරගත් මහනුවර රජතුමා උන්වහන්සේට ඕරලි ස්ථානයකට ගිහිල්ලා යාඥා කරන්න දැන් තම සමග ඉතිහාසයේ ඉන්නට සැලැස්සුවා. ඒ වගේම ආදරේ සෞද සෞමී මහන්සියගේ ජීවිත කතාව දිහා බැලුවොත් උන්වහන්සේ උදේ 3ට තමයි යවදි මේ සේවා ස්පීර්තුමා උන්වහන්සේගේ දිනචරිය ආදී. ඊට පස්සේ මහන්සිය සිරුරට කසාය කසයෙන් තලා ගන්නවා. හිරුදාව සමු මහන්සේ භාවනා කරලා උදේ එන පාසල් දරුවන්ට මහන්සිය ආගම ගන්නවා දහම් පාසල. ඒ පස්සේ ආඥානික පාපෝචාරණය කරලා තමයි දිවි පූජාව පවත්වන්නේ. ඒ පස්සේ සීල් සාමයේදී ප්‍රාර්ථනාව කියලා දේශනා කරනවා ලිතුල්ට දානීය දෙනවා. ඔබ හරි අහන්න පුළුවන් මේ ගාන්නේ වාගේ කිසිම ආදායම් මාර්ගයක් නැති තිරතුමා කොහොමද දිවිමට දානීය දෙන්නේ කියලා. ආමිතුවරණී අපිට යමක් කියන්න මාධ්‍ය අවශ්‍ය නැහැ වගේම යමක් දෙන්න. මාසේ ඉඳලා තැන් තැන් වල ඉඳගෙන ආවා. හාල් ඉඳගෙන ඇවිල්ලා තමයි පූජා අවසානයේ දිරිතුන්ට මේ හාල් දානීය කියලා දුන්නේ. ඒ වගේම කතෝලිකයන්ගේ සුවඳ විමසන්න උන්ගේ ගෙවල් වලට ගියා. දවල් කාලයේදී සුදු ආහාරයක් අරගෙන දේවස්ථානයේ ගොස් සමතුලව උන්වහන්සේ චුද්දගී ස්ථානයේ ආඥානි විද්‍යා ඔෆිස් කිව්වා. ළමයින් දෙගැන්නුවා රෝගීන්ව බලන්න ගියා. ඒ වගේම විශ්ව සමග ජපමාලයේ කිව්වා. රාත්‍රී 10ට තමයි මහන්සේ ආධ්‍යාත්මික දියුණුවට අදාළ පොත්පත් කියෝලා ඊට පස්සේ තවත් කියුමේ එක ධර්ම සාකච්ඡාවක් අවත්වලා රාත්‍රියේද යාඥා කරන්න පටන් ගන්න. පාන්දර 3 වෙනකම් මහන්සේ යාඥාගේ උන්වහන්සේ නිදුක් දැක්වීම නැහැ. ඒ වගේම ලෙඩ දුක් වලට මහන්සේ අසීමිතව නැති ප්‍රේණායක ආදරය කෙරුවා. ඔවුන් දසුවේ තබා දුන්නා. ඒ වගේම අපි ජුසේවා ස්පීතුමාගේ ගල්ගම් ග්‍රාමීය යනකට බොහෝ අය යනවා. පුදුම ක්‍රියා බලාගෙන ආදිහාදී බලාගෙන විශේෂයෙන් දරුවන් නිලදෙන කාන්තාවන් නිල බාර වෙනවා. ඒ වගේම විවාහ ජීවිත අසාර්ථක වෙච්චාය කියලා බාර වෙනවා. ඒ වගේම දිරි ජනතාව රැකියාවල් නැති අය මේ ගොඩේ මාසිකේ පිටිදෙල්ලා ඉසේ මාසිකේ මාගේ මැදිහත්ක යාඥාව ඉල්ලනවා. ඒ වගේම මාසිකේ ජීවිතයේ අවසාන භාගයේ 1710 දී මහ ශාලවර්ණ මුණියක් හැදෙනවා. දැඩි විහිසටපත් වෙනවා. දුර්වල ශාරීරිය තවත් දුර්වල වෙනා ඇවිදගන්නත් බැරි වෙනවා. මේ අවස්ථාවේදී මහන්සියට සිද්ධ වෙනවා විවේක ගන්න. අනුතුමාගේ විවේක ගන්න වෙනකොට තවත් ලේතුන්ව බලන්නට යනවා. දවසක් කරත් ඉතින් යනවා ලේ දෙක බලන්න අවශ්‍යය දෙන්න. ඊළඟට කරත්‍ය පෙරලෙනවා. පෙරුණයි පස්සෙන් පෙරෙන්නේ මහන්සියේ විවිධ කරත්‍ය ඉතිලාපු මිනිහා ඉදුවා. මහන්සියේ නාමයේ මරලෝ ගිහිල්ලා අය ගන්න දෙයක් නැහැ කියලා. නමුත් මහන්සියේ පණ තිබුණා. මහන්සියේ එක්කන් යනවා. මහනුවරගේ දෛව සාධික කිසිය යමාවක් තිබ්බා. කණේ විශාල දෙලියක් තිබ්බා. සූර්යයක් නැහැ. අත්පා අක්‍රිය වෙලා හපු හදගෙන කියා ගන්නවත් විදිහක් නැහැ. අවසානයේදී අධික වේදනාවක් නැති තමයි මහන්සේ ස්වර්ගස්ත වෙන්නේ. මහන්සේ ජීස්ගේ දුක වේදනාව උගුසියේ දුක තමම්ම අත්දැක්කා. අර කියන පුළුවන් මහන්සේ මෙච්චර සේවයක් කරලා මෙච්චර පරිත්‍යාග කරලා දෙවියන් මහන්සේ මේ වගේ අවසානයක්ද මහන්සේ මාගේ අවසානයේ ඉතින් නෙමේ අපි දකින්නේ අද මහන්සේ ස්වර්ගයේ සුද්ධවන්තයන් අතර ඉඳන් අපි දිහා බලන් ඉන්නවා අපිට මෙලෙම වැඩක් වෙනවා ඒ නිසා අපිට මහන්සේ ලොකු
වගකීමක් ආවමයි තමයි අපි කිතුණු විශ්වාසය වෙනුනේ අපි මොනවද කරන්න කියලා අපි අහන්නේ. අපේ පල්ලිය වෙනුනේ මේ විශ්වාසය අන්තර දෙන්නට මොනවද කරන්නට ඕනේ විශේෂයෙන්ම සමහර වෙලාවට අපි පල්ලියට එනවා වෙන පුළුවන්. අපි අල්ලාගෙන ඉන්නවා නම් සමහර වෙලාවට අපි අනිත් පුද්ගලයාට දිරිමත් කිරීමක් නැහැ. මාතෘකාවේ පල්ලියට එන්නේ නැවෙන්න යොමු කරන්න. මොනවද ආවත් අවබෝධයෙන් නෙමෙයි ඉන්නේ. පල්ලිය සමහර කීතාවක් කියන්නේ ඔය ආඥාක කර ගන්න. ඒක බෞද්ධ වගේ ඉගෙනලා ඉන්න අවස්ථාවලදී ලැබෙනවා. ඒ වගේ අපි අපි අහන්නට ඕනේ අපි මේ සාක්ෂි දැරීම මොකද්ද කියලා. අද සුද්ධ නියමිත භවනා කිරීමේ දෙකේ මුලිකම පින්නන් කරන්නේ සාක්ෂි දැරීම කියන එක. මේ කියන්නේ ඇහිලා අපිට තියෙන ප්‍රබල යුතුයකම තමයි තවත් කෙනෙක්ව කැඳවාගෙන. ස්නාමුජි වහන්තුමා අනුමාංශගේ ගෝලෙක ජේසුස් වෙතට කැඳවාගෙන ආවා. ඉතින් මේක තමයි සාක්ෂි දැරීම කියලා කියන්නේ. ඒකට අපි තුල ඇදහැ විශ්වාසයක් තියෙන්න ඕනේ. විශේෂයෙන් අපේ පල්ලියේ ඉන්නවා මිශ්‍ර විවාහ කරගත්තායි. එයාල සාමරාජ්‍යයේ තමුගේ ස්වාමි පුරුෂයා වහරියාග විශ්වාසය අදානන්නේ විශ්වාසයෙන් යොමු කරන්නේ ඒක අපි කියන යුක්තිය. ඒකට පෞලිකල වුණා ජේසු ස්වාමී ශ්‍රී සැබෑ භක්තියකින් මහන්සියට වන්දනා කරන පෞලක් හැටියට ඔබට ඒක සමානක් කියන්න පුළුවන් වෙනවා. ඒ වගේම ආදයන්ගේ සෞන්දර්ය සෞන්දර්යයේදී විශ්වාසීතුමාගේ විශ්වාසය අපිට මේ කාලෙට ගාම වැදගත් වෙනවා. මොනවාද අපි දැනගමු අපිට තියෙන මේ ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න වේවා ඒ වගේම කවු ප්‍රශ්න වේවා රැකියා ප්‍රශ්න වේවා විහාරයේ තියෙන ප්‍රශ්න වේවා මේවා ධාම අමාල් දේවල් අපිට යන්න බැහැයි කියලා අන්ත අපි විශේෂ වාස්තුමාට මුහුණ දෙන්න ඉච්ච ප්‍රශ්න සසඳනකට අපිට ඉච්චර ගැටුනේ නැහැ අපිට ඉච්චර ප්‍රශ්න නැහැ වැඩි වැඩියේ ප්‍රශ්න වලට මහන්සිය මුහුණ දුන්නේ දැඩි අදිෂ්ඨානය දැඩි විශ්වාසය දැඩි බලාපොරොත්තු වලින් සීමා තුළ අපිට මේ මහන්සියේ දැඩි බලාපොරොත්තු අදිෂ්ඨානය අදටත් වැඩගත් වෙනවා